आदरणीय जीवित तेक् जीवित आदर पिरोदेवा बहुम आदरण कल अब तेक् आदरण लगरेदानी एमतम आदरणीय जीवित आयम अभी मुनगहन सोदान मे जीवित कथा करकोट पुंज दर्वाण कथा करकोट बहुत अभी मुनगहन पुंज दर्वाण सामान्य हेम विटम क्या मलवागे कीलने मलवागे पुंज दर्वाण परश्रम करगाव आरक्षा करगा वेड हिटियान विधि अभी हेमोक युतकमा विधि अभी दवा पुलवांकमाको ऐना मलवागे दर्वाण आरक्षा किमें वकम कोहमद निशाख ज्येष्ठ कथन हा गिलीम संबंध चिकित्सक जयमाली रूप सिंह जय सिंह महात्मेट आदरण बहुदेवा कथा कर आदरणीय जीवित वेनकोट पुंज दर्वाण कीलकिया हरि आदरण सलखानी कोविड 19 वैरस तत्व पुंज दर्वाण क्रियावली कारण वक्तमेंगल समाज अपहसुत आदरणीय दरुवान तमाय पेलेन्ने मातृकावा मोंटेसोरी अंडिसलाय पेरपासल याना तात्पेन्नाय एवागेम दरुवो किवहाम ईलंगट एन टीनेजर्स ला इन्नवा एतकोट मेद वयस अवुरुदु 15 16 एवागेम अवुरुदु 20 उनात दरु एक्कागे हरि इतिं हुंगक केलावट मे अय पीडा उना ए अयगे सामान्य तत्वयन वलट मुण देन्न बेरुव इवागेम तमाय देमावपियन अपि हितन्ने नैहे अपि दन्ना उना देमावपियन विधियट देमावपियन मे आयट प्रतिचार दक्वन देवल सह एगोलांट कियन करन देवल एक्क ए दरुवांगे अनागतय तीरणय वेनवा सितुविलि तीरणय वेनवा हेम देयक्म पौरुषय सियलुम देवल तीरणय वेनवा कियन एक इतिं अपि मेतनदी मतक करगन्न ओने दे तमाय ओब अहुवा वगे कोहोमद एक वेन्नी कोहोमद वेन्नी दरुवा दिनचर्याव एक्क गत करगन यनकोट हुंगाक वेलावट मे आयम अपिट लुकुआट मगे हरेनवा ए लुकुआय तीन गोडाक पीडाकारी तत्व एक मे वेलावे इतकोट ए पीडाकारी तत्व तुर दरुवाट एड्रेस किरीम एक यानी दरुआ संधा प्रतिचार दक्वीम एयागे मट्टमिंग सिद्धु किरीम नुकिरीम කියන එක තමයි සිද්ධ වෙන්නේ ලොකුම ප්‍රශ්නය මේ වෙලාවේ මොකද වැඩවලට යනවා එනවා දරුවන් කොටු වෙලා තිනවා අපිට ඕනේ දේවල් අපි දරුවන් ලවා කරව ගන්නවා හැබැයි දරුවාගේ මනස ගෙදර තුල හිරවීම කියන එක තමයි වෙලා තියෙන්නේ ඔව් දරුවන්ගේ මනස නිවස තුල හිර වුණාට පස්සේ අපි දැකපු හුඟක් තැන්වලදී දරුවෝ ටිකක් සමාජයට මූ වෙන්න ටිකක් සමාජයත් එක්ක ගනුදෙනු කරන්න ටිකක් අපහසු වෙන අවස්ථාවක් තිබුණා ඒ වගේම දැන් එක පාරටම ඒ අයව සමාජයට හුරු කරනවා කියන්නේ කෙතරම් ලෙහෙසි නැහැ සාමාන්‍යයෙන් දැන් අර ඉගෙන ගන්නවා කියන එක වුණත් පන්ති කාමර අධ්‍යාපනයේ නැතුව නිවසට වෙලා ඔන්ලයින් තාක්ෂණයත් එක්ක සිද්ධ වුණ අපිට නව තාක්ෂණයත් එක්ක මේ සියල්ල කරන්න කොහොමද මේ අය ආයමත් පන්ති කාමර අධ්‍යාපනයට හුරු කරන්නේ ඒක වැදගත් इतम वेद गिदल पासल अरगानोनी गिदल पासल हेम दिशा दरुआ गण बलाने दरुआट कण बोन दी उगाक देमा उपियान दरुआ अभी लुपुआ हितनवा दरुआ रेक बलागण थमाई किल दरुआ रेक बलागण थमाई उन्ना दरुआ मनस कथा किरीम एवागेम दरुआट ओने दे आट इपा दे अत्यक हसरीम ये देवा लवश वेनवा එතකොට මෙතන මේ දරුවන් කොටු වීම තුල අපිට දකින්න වෙන්නේ අපි නොදන්න වැඩිහිටියන් නොදන්න කුඩා දරුවන් පමණක් දන්න කොටු වීම කොහොමද වෙන්නේ කියලා කියන්නේ එක එක පරිසර අනුව වෙනස් වෙනවා එක එක පවුල් පරිසර වෙනස් සමහර දෙමාපියන් ගෙදර ඉන්න අය සමහර දෙමාපියන් ගෙදර වැඩත් එක්ක හොඳටම बाहर प्रश्न तीन समहार आयट राजकारी अनिवार्य दुआन दरुआन कोरी मतलब अन्न इतने दिमापियान यंपा हितने आवश्यक
මේක වෙලා තියෙන්නේ මොකද්ද කියලා ගොඩක් වෙලාවට හිතන්නේ අපේ බබා හොඳට ඉන්නවා අපි හොඳට බලා ගන්නවා අපි කන්න බොන්න දෙනවා ඉතින් ඔය ඉන්නේ ෂෝක් එකට අපිනේ බලන්නේ අන්න ඒ මතයෙන් ගිහිලිහිලා පුළුවන් නම් දෙමව්පියෙක්ට දරුවගේ මනසත් එක්ක එකතු වෙන්න හරි යාට ඕනේ දේ යාට එපා දේ අපි කියමු උදාහරණයක් කියමු මේකට අපි හිතනවා දරුවා ආස කුරුල්ලන්ට ඉතින් කුරුල්ලෝ හොඳ නෑනේ ඔව් ඉතින් ඒ වුණාට පුළුවන් නම් කැම ටිකක් දෙන්න එයත් එක්ක හැම දෙයකම එපා කියන්න එපා එපා කියන්න නැතුව කමක් නෑ උනහම තමයි එතන ෂෙයා වෙනවා කියලා කියන තාට් එක අපි කියමු යා ආසයි පූසොන්ට පිස්සුද පූස පැලාතට ගේන්න එපා කියනවා මම හිතන්නේ මේ දැන් අපි හුඟක් හොඳ ළමා කාලයක් තිබුණා අපි හොඳ ළමා කාලයක් ගත කළා සහ හැබැයි එහෙම ළමා කාලයක් ගත කරපු උදවියම තමයි දරුවන්ට කියන්නේ මේක කරන්න එපා කියලා අනේ එතන ගැටලුව තියෙනවා ඒ පරිසර අපි මේක සාකච්ඡා කරන ඕනෙම දෙයක් මේ පරිසරයේ තුල දෙමෝපියන් වැඩිහිටියන් විදිහට කොටු වෙලා ඉන්නේ. ඒකට ගොඩක් ප්‍රශ්න තියෙනවා. අද කාලේ ගොඩක්ම හැමෝටම ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්න ඔළුවේ තියාගෙන තමයි දරුවන් එක්ක හැසිරෙන්නේ. හැබැයි ඒක වෙන් කරන්න ඕනේ, කඩන්න ඕනේ. ඒ දරුවට මේ කොටස මගේ කොටස. ඈ? එතකොට තමන්ට තමන්ගේ ස්පේස් එක තියෙනවානේ. SPACE ස්පේස් කියන්නේ තමන්ට තියෙන කාලය. තමන්ට තියෙන කාලය තිබ්බොත් විතරයි තමන් දරුවට හොඳ ප්‍රතිචාරයක් දෙන්නේ. හැබැයි උදේ ඉඳන් රෑ වෙනකම් දරුවා පස්සේ පන්න දරුවා බලා ගන්නවා කියලා හිතන දෙමෝපියන්ට තමයි මේක ප්‍රධානම දේ. ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. උදේම පාන්දර දරුවා නැගිටින්න ඉස්සෙල්ලා වැඩට ගිහිල්ලා රෑම එන දෙමෝපියෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. හැබැයි ඒ අය තමන්ට ලැබෙන කාලයේදී දරුවා සමග මනස එකතු කර ගැනීම අවශ්‍ය වෙනවා. දරුවා කැමති දෙයකට එයත් එක්ක කරන එක. හැඩි වුණාට කමක් නැහැ. කැත වුණාට කමක් නැහැ. ඉඟක්ලාට දෙමාපියෝ හිතන අයියෝ එපා උතන හැඩි කරන්න එපා. ඒ හොන්නේ එපා. වයින්ඩ්. ඉතින් කොහමද දරුවා ඉන්නේ? අන්න එතන තමයි දරුවා අද කාලේ ගොඩක් හිර වෙන්නේ. මම හිතන්නේ එයාගේ නිදහස ඇහිරිලා තියෙන්නේ. හුඟක් තැන්වලදී එයාට අවශ්‍ය කරන දේවල් කරගන්න නැහැ. ඒ කාලයට අවශ්‍ය කරන දේවල් අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකද මේ ප්‍රශ්නේ. ඒක ඒක හරි. නමුත් එහෙම කියලා දරුවාට නිදහස සම්පූර්ණයෙන් දෙනවා කියන්නේ එතනක් ගැටලුවක් තියෙනවා. එතන ගැටලුවක්. හැබැයි දරුවා නිදහසේ අතහැරින් දරුවා වරදක් නොකර දාපිට ගන්න නම් දෙමව්පියා unconditionally accept කරන්න ඕනේ. කියන්නේ අසීමිතව මොන වැරද්දක් කරත් accept කරන්න ඕනේ, පිළිගන්න ඕනේ. කමක් නැහැ. අපි ඒක හදාගමු. ඕ ඇත්තද? ආවාය නිදාගත්ත දවසම කමක් නැහැ ෂෝක් මේ. අන්න ඒතරින් තමයි වෙනසක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. පොඩි දරුවන්ගේ උනත් ලොකු අයගේ උනත් දෙකම එකයි. නමුත් මෙතන අපි කතා කරනකොට අහන් ඉන්න කෙනෙක්ට අද හිතන්නට පුළුවන් වෙයි යම් පොඩි පොයින්ට් එකක්. මම ළඟට ගොඩක් කලාර දෙමව්පියෝ එනවා මේගොල්ලෝ පාඩම් කරන්නේ නැහැ, මෙයා මිට කිව්වට ඒක කරන්නේ නැහැ එහෙම කියලා. නමුත් කරන්නේ නැත්තම් කෙනෙක් ඒකට හේතුව අනිත් පාර්ශවයම තමයි හැම විටම. කරන්නේ නැත්තම් ඒකට අපි හරි ප්‍රතිචාර දක්වලා නැහැ කියන එක. ඉතින් දෙමව්පියන් විදිහට අද තේරුම් ගන්න ඕනේ දේ තමයි දෙමව්පියනොත් හිර වෙච්ච ලෝකේ, දරුවනොත් හිර වෙලා ඉන්න ලෝකේ, ඒ යම් පොඩි ලෝකයක් හදන්න දරුවන් එක්ක එකතු වෙලා අදහස් හොමාරු කර ගන්නට සහ ඒ අයගේ කැමති දේවල් වලට එපා නොකිය එකතු වෙලා ඒක වෙනස් කරන්න. වෙලාව කියන දේනේ දෙමව්පියන්ට හදාගන්න බැරිම දේ නේද? ඒ නිසා මේ වෙලාවෙන් හරියට ප්‍රයෝජන අරගෙන දරුවන්ව හරියට කළමනාකරණය කරගන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි. මම හිතන්නේ මේ දරුවන්ව කළමනාකරණය කළ යුතුම කාලය තමයි මේ අපි ගත කරන්නේ. මම හිතන්නේ ඉතින් ප්‍රවේශයක් දුන්නොත් හොඳයි. ඇත්තටම ඉතින් ප්‍රවේශ වෙන්න ඕනේ දරුවන්ගේ කාලය හදන්න ඉස්සෙල්ලා අපි අපේ කාලය හදා ගන්න ඕනේ. අපි අපේ කාලය හදා ගන්නට ඒ සඳහා හරියට ඇහැරලා බලනවා මම මොකද්ද කරන්නේ, මං කොතනද ඉන්නේ, මොකද්ද කරන්නේ, කොහොමද මම වෙනස් වෙන්නේ, වෙනස් වෙන්නවා නම් මම මොනවද වෙනස් කරන්න ඕනේ, දරුවා සඳහා නම් දරුවාට ලෑස්ති වෙන්න ඕනේ පරිසරයක්, දරුවාට පරිසරය ලෑස්ති, ඔයා මේ කරන්න මේ කරන්න කිව්වොත් මුකුත් කරන්නේ නැහැ. සහ අන්තිමට ගැටුමකින් අවසන් වෙනවා ගොඩක් පවුල්වල, මම ඒක දන්නවා. අන්තිමට දෙමව්පියෝ පැත්තක, දරුවා තව පැත්තක වැඩ වෙලා නැහැ. සමහර වෙලට දරුවෝ බලාගන්න ගෙදර වැඩ රී ඉන්න කෙනා. ඔව්. කට්ටිය විසිරෙන. ඔව්. ආදරේ කරුණාව කියන එක මනසකට අවශ්‍ය දෙයක්. ඒතර ඒක තියනවා නම් ඕන තරම් දුවන්න පුළුවන්. දරුවෙක්ටත් එහෙමයි. දරුවාගෙන් තමයි පටන් ගන්න. ඉතින් කොහොමද පටන් ගන්නේ කාලය කළමනා කරන්න? තමන් තමන්ගේ ටයිම් ටේබල් එක හදා ගන්න ඕනේ. අද මම මේ ටික මේ වෙලාවේ මේ ටික මේ වෙලාවේ මෙහෙම මෙහෙම කියලා. ඒතකොට දරුවටත් වෙලාවක් තියන. ඒ වගේම තමයි ඔබ ඔබටත් වෙලාවක් තියන්නට ඕනේ. එතකොට ඒ තියෙන වෙලාව තුන තමන් සතුරු දෙයක් කරන එක, තමන්ගේ නිදහස භුක්ති විඳීම, ඒ දේවල් තුල සහනයක් ලැබීම තුලින් තමයි දරුවට දරුවා සමග ඉන්න කාලේ සතුටින් ඉන්න කියන එක ඉතාම වැදගත් පොයින්ට් එකක් මම ඉස්සෙල්ලත් කියලා දැනුත් කියන්නේ එකයි. ඒක සඳහා අපි
එක මොහොතක් නැවත එන්න ඕනේ වැඩි හිටියන්. වැඩි හිටියන් උදේ නැගිට වෙලේ ඉඳලා රෑ වෙනකම්ම දුවනවානේ. මන් දන්න දෙමාපියෝ ගොඩක් අය එහෙමයි. හැබැයි ප්‍රශ්නයක් වුණාම තමයි දරුවා දිහා බලන්නේ. ඊට පස්සේ දරුවට බයිනවා. ඊට පස්සේ ඔන්න දැන් අර අපි කියන්නේ මරෝගන කර ගන්න හදනවා. එහෙම නැතුව මේ මේ අවස්ථාව ගොඩාක්ම හරිම සංවේදී අවස්ථාවක් අර කිව්වා වගේ දරුවනොත් හිර වෙලා දෙමාපියනොත් ප්‍රශ්න ගොඩක මේ අවස්ථාවේ පොඩි කාලයක් දෙන්න දරුවා වෙනුවෙන් විනාඩි 10ක් ඇති දවසකට පැය 4-5කට සැරයක්වත් ගෙදර ඉන්න අය. එහෙම නැත්තම් වැඩිහිටියන් රාජකාරී කරන අය නම් අපි ඒ අවස්ථාවල් හදාගන්න තමන්ගේ ටයිම් වල හැටියට පොඩි වෙලාවක් දරුවා කැමති දෙයක් කරන්න. මොනවද අපි කරන්නේ? වතුර නටනවද? මඩ නටනවද? නැත්තම් අපි චිත්‍ර අඳිනවද? නටනවද? සින්දු කියනවද? ඒ දේවල් අන්කන්ඩිෂනල් කියන්නේ අසීමිත ලෙස ඇක්සෙප්ට් කරනවා කියන්නේ පිළිගැනීම තුළ තමයි ওই වෙනස ඇති කරන්නට පුළුවන්. ඔය වෙනස ඇති කරනවා කියන එකත් ඒතරම් ලේසි නෑ. දරුවට අසීමිත නිදහසක් දෙන්නත් බෑ. දරුවව හරියට කළමනාකරණය කරන්නත් ඕනේ. ඒ නිසා කොහොමද දැන් ඔන්න හරි දෙමව්පියන් කොහොම හරි ඉඩක් වෙන් කරගත්ත කියන්නේ කොහොමද? දැන් එහෙම උඩට හදන්න ඕනේ දලා. වෙන් කරගත්තට පස්සේ කරන්න ඕනේ මොනවද? මොන විදිහටද මේක සැලසුම් කරන්න ඕනේ? එතන අපි ආ දැන් ඔන්න ඕකහන් ඉන්න සමහර දෙමව්පියෝ අසීමිතව කැමති දේවල් අරන් දෙන්න පටන් ගන්නවා. ඒ සමහර පවුලවල ඒක තියෙනවා. තාත්තා හරි අම්මා හරි අසීමිත දේවල් අරන් දෙනවා. ළමයා ඒකත් එක්ක මේ ළඟදී බබ්බෙක් ආවා මාව හම්බෙන්නේ මේ බෆල්ස් දාලා ඔක්කොම ඒව කරගෙන දැන් කතා කරනකොට මේ යා ඉන්නේ වෙන ලෝකෙක. මට වන් දවසෙන් දෙකෙන් මට පුළුවන් වුණා යාව සාමාන්‍ය පියවි ලෝකෙට ගේන්නට. ඉතින් ඒක දෙමව්පියන් එක වැඩ කරන්න ඕනේ. ඉතින් හරි සුන්දරයි ඔබ ඔබේ දරුවා ගැන සුන්දර විදිහට හිතුවති. ඔබට පුළුවන් එන්ජොයි කරන්න ඔබේ දරුවව. ඒ ගැන හිතන්නට ඕනේ. ඉතින් දැන් එතන අපි අර කිව්ව රාමුව ලයින් එක ඒ ලයින් එක කියන්න ඕනේ අසීමිත නිදහස දෙනවා කියන්නේ අසීමිත පිළිගැනීම කියන්නේ අසීමිත නිදහස දීමම නෙමෙයි. අසීමිත නිදහස දෙන බව පෙන්නලා ඔබ ඔබේ රාමුව තුල රඳවා ගැනීම අවශ්‍ය වෙනවා. කපටිකමයි දක්ෂකම කියන්නේ දෙකක් දෙමව්පියන්ට තියෙනවනේ දක්ෂකම. කපටිකම කියන්නේ අනිත් අයගේ දෙයක් කඩා වඩා ගැනීම. එහෙම නෙමෙයිනේ. තමන්ගේ දරුවා හරියාකාරව හදා ගන්න නම් ඔබ කමක් නැහැ කියන එක දෙන්න ඕනේ. හැබැයි එතන මෙහෙම නේද කියන එක දෙන්න ඕනේ. මෙහෙම වුණොත් මෙහෙම වෙයි නේද? එහෙනම් අපි මෙහෙම කරමුද? අන්නේ තරමෙන් දරුවම ලොකු දරුවම විශේෂයෙන් හදා ගන්නට දෙමව්පියන්ට පුළුවන් වෙනවා. අපි මේ ආකාරයට හිතුවතින්. හැබැයි ඒ රාමුව සහ ලයින් එක අපි නවත්තන තැන කොතනද? අසීමිතව කියන දේවල් අරන් දෙන එක නෙමෙයි. රිවෝඩ් එකක් එක්ක. ඔයා මේ ටික කරොත් අපිට මේ ටික පුළුවන්. පගාවක්ම නෙමෙයි ඒක රිවෝඩින් සිස්ටම් එකක් හදන්න පුළුවන් නම්. ඔයාද මෙන්න මේ විදිහට හැදෙනවා නම් මම මෙන්න මේ දේ ඔයාට දෙනවා. ඒක ටාගට් එකක්. අරමුණක් එක දරුවා ඉදිරියට යනවා. ඒක සදා ආශීර්වාද කරන ඕනේ. හරි හොඳයිනේ. පොඩි දෙයක් කරත් අනේ ඔයා හරි හොඳයි ඔයා මෙහෙම දෙයක් කරානේ කියන එක කියන්න පුළුවන් නම් දරුවෙක්ට ඒ දරුවා ගොඩක් දුර යනවා. බොහෝ දුර දරුවෙක් අරගෙන යන්න බලාපොරොත්තුවා තියාගන්න එක දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ මේ හැමෝගෙම අපි හැමෝගෙම යුතුකමක් වෙලා තියෙනවා. එහෙම කතා කරනකොට දැන් COVID-19 වෛරස තත්ත්වයේ පැත්තට ආවට පස්සේ අපි දැක්ක පුංචි දරු ඔන්ලයින් තාක්ෂණයත් එක්ක තමයි ඉගෙනුම් කටයුතු කළේ. ඒ වගේම මෙහෙම ඉගෙනුම් කටයුතු කරගෙන යනකොට අපි දැකපු කාරණාවක් තමයි ආයමත් පන්ති කාමර අධ්‍යාපනයට හුරු කරනවා කියන එක අමාරුයි. ළමයි දැන් ඇබ්බැහි වෙලා වගේ තියෙනවා. ඒ නිසා කොහොමද අපි මේ කාරණාව කරන්නේ? ඒකට දෙමව්පියන් තමයි එතන ලයින් කරන්න ඕනේ. එතන හිට ගන්නට ඕනේ. එතන යාට දෙන වෙලාව තීරණය කරන්න ඕනේ. දැන් ඉස්සර නම් දැන් අපිට කිතේ මාසෙකට එකක් දුන්න ටෙලිෆෝන් එක දැන් දරුවා අතේම තියෙන අවස්ථා වැඩි. හැබැයි ඒක තුල බැහැවීම තුල ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. මනස විකාර ඇති වෙනවා. එයාගේ ටැන්ට්‍රම්ස් ඇති වෙන්න පුළුවන්. ඒක ඕනෙම වෙන්න පුළුවන්. බැහැවීම වෙන්න පුළුවන්. එතකොට ඒක දෙන කාලයක් පැයක් හරියේ උදේ හවස පැය දෙන්නම් කියලා ගොඩාක් බැහැ වෙච්ච දරුවන්ට පුළුවන් අපිට කියන්න. ඒක බැහැවීමේ ප්‍රමාණය අඩු කළා කමක් නැහැ බැහැ වුණාට කියලා එක කියන්න. කමක් නැහැ බැහැ වුණාට. හා ඇත්තද? දෙනවද මට? ඕ දෙනවා. කරන්න අපි මේ වැඩේ කරලා යමුද? අන්න ඒ විදිහට වෙනස් කරන්නට ඕනේ. ඊට පස්සේ ඒ වැඩේ කරන්න ගියාම ඒකට ආස වෙනවා. මම හිතන්නේ හරිම සුහදව ගනුදෙනුව කරා නම් හරි කියන එක පුතේ කියන්නේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මම කියන්නේ මෙතන එපා ඒවා එපාම නොකිය ඉන්න. කමක් නැහැ වුණු තැන එපා වෙනවා. කමක් නැහැ. එපා කරන්න ඕන නිසා නෙමෙයි ඒක පුද්ගලයාට තේරුම් ගැනීම සඳහා තමයි ඒක ඔබ කරන්න ඕනේ. අද්දුටි ප්‍රත්‍යක්ෂයි. අපිටත් ඒක කරලා තිනවා අපේ දෙමව්පියන්. ඉතින් ඒක නිසා ඔබ උත්සාහ කරන ඔබේ දරුවත් එක්ක මේ විදිහට කරන්න. ඉතින් මෙතන තව එකක් මම කියන්නද? ටෙලිෆෝන් එක අපිට දරුවාට ඇත්තටම දැක්කොත් විතරයි ඕනේ වෙන්නේ. දැක්කේ නැත්තම් ඕනේ වෙන්නේ නැහැ. ඔබ බලන්න ඕන තරම් ඕක තිබ්බොත් තමයි ඕනේ වෙන්නේ. නැත්තම් හොය හොය යන අවස්ථා හරි අඩුයි.
හැබැයි උනාට පස්සේ හොය හොය යනවා වෙන්න පුළුවන්. හැබැයි ඒකත් දැක්කේ නැතුව අපි ඇත්තට එකතු වෙලා වැඩක් කරනවා නම් කීයේවත් දරුවට ඔයක ඕනේ වෙන්නේ නැහැ. ඒක තමයි මම ගොඩක් අයත් එක්ක කතා කරලා පස්සේ දැනගත්ත දේ සහ මම මගෙත් අත්දැකීම. අපි දරුවා එක්ක ඉන්නවා නම් දරුවට ඕක ඕනේ වෙන්නේ නැහැ. දරුවා තනි වෙනවා. ඊට පස්සේ ආයෙත් ඒක අරගෙන පැත්තකට වෙනවා. ඒ හුඟක් තැන් වල වෙන්නේ ඒක දැන් එතනින් තමයි ඔටිසම් වලට දරුවාර හුරු වීම සිද්ධ වෙනවා ඊට පස්සේ ඒ තාක්ෂණයත් එක්ක. එතකොට දෙමව්පියන්ට හුරුව පැත්තකින් තියලා දරුවා වෙනතකට හුරු වෙනවා. තව උදාහරණයක් කියනවා. දැන් මේ ළඟදී මගේ යාළුවෙක් මට කෝල් කරලා කිව්වා ජය මට මේක කරන්න බෑ. මට මේ ළමයව හොස්ටල් එකකට දාන්න ඕනේ. මෙයාව මට දරන්න බෑ අවුරුදු 15යි. I think මේ මං කෝ දැන් මොකද වෙලා තියෙන්නේ? හා එතකොට මේ වෙලා තියෙන්නේ මෙයා ටෙලිෆෝන් එකේ ටැබ් එක මම නම් පොලේ ගැහුවා. ටෙලිෆෝන් එක තියෙනවා මට මොකද කරන්න කියන්න කියන්න කියලා. මම හොදටම ට්‍රැන් වෙලා. ඊළඟට මේ දැන් මොකද යායෙන් කරන්නේ මගේ ප්‍රශ්න. හරි. යායගේ කාටුන් බලන්න. නෑ නෑ කාටුන් බලන්නේ මේ YouTube එකක් අල්ලගෙන බලන්නකෝ කරන්න වැඩ. ඒක හද හද ඉන්නවා. ඉතින් මං කිව්වා හරි හොඳයිනේ. පිස්සුද වත් එහෙම කියනවාද? නෑ ඉතින් ඒකට වෙලාවක් දෙන්න. දැන් මං ඊයේ හම්බුණා ඒගොල්ලන්ව වෙන වැඩකට ගියා අතරේදී ඊයේ වෙනකොට දරුවා කියන ආන්ටි මම YouTube එකක් කරනවානේ. ආ එතද මං තමයි කිව්වාට ඒක හා කියලා. මං කියන්නේ දරුවට YouTube කරන්න කියලා. බට් දරුවා කරන දේ ක්‍රියා ඒක නිර්මාණශීලී දෙයක් නම් ඒකට කාලයක් තියලා යමු කන්. දැන් දවසට උදේට පැයක් දෙනවලු ඒකේ යාට යා ඒක මොනවද ක්‍රියේෂන්ස් කරන්නේ. ඒ ක්‍රියේෂන්ස් කරන්න ඊට පස්සේ පාඩම් වැඩ කරනවලු ආය හවසට පැයක් දෙනවලු අම්මා ඒක අතට. කමක් නැහැනේ. ඒක හැමදෙස්සම අපි කළු පාටට හිතන්න නරකයි. දරුවා කරන හැමදේම කළු පාටට හිතන්න නැතුව දරුවා කරපු පොඩි දෙයට හුඟක් හොඳයි කිව්වොත් අන්න එතනින් මිදෙනවා දරුවා තව බූස්ට් වෙලා යනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ වගේම තමයි හුඟක් තැන්වලදී අපි දකින දෙයක් තමයි දැන් දරුවන් වෙනුවෙන් දෙමව්පියන් අසීමිතව මහන්සි වෙනවා. දරුවා ඉල්ලන හැම දෙයක්ම දරුවට අරන් දෙනවා. හුඟක් වෙලාවට කියනවා මේ අර මට යන්න බැරි වෙච්ච තැනට මගේ දරුවා යන්න ඕනේ. මට ගන්න බැරි වෙච්ච දේවල් මගේ දෙමව්පියන්ට අරන් දෙන්න බැරි වෙච්ච දේවල් මගේ ළමයින්ට අරන් දෙන්න ඕනේ. එහෙම කියලා එක අරමුණක් තියාගෙන දරුවාට අසීමිතව සම්පත් දෙන උදවිය ඉන්නවා. දෙමව්පියන් ඉන්නවා. මගේ තන ඒකටත් වෙනස්කම් ඕන කාලය. ඇත්තටම මෙතෙන්දී හොඳට හැරලා බලන්න ඕනේ. මගේ දරුවට මොනවද ඕනේ වෙන්නේ මගේ දරුවට නැත්තේ මොනවද ඕනේ මොනවද මගේ දරුවට මදි මගේ කාලේ නේද කියන එක තේරුම් ගත්තා නම් එතනදී දරුවා විසින් දරුවාගේ හැකියාවන් මොන පැත්තරද තියෙන්නේ කියලා ඒවට උදව් දීලා යා මියුසික් නම් මියුසික් පැත්තට චිත්‍ර නම් චිත්‍ර පැත්තට නැත්තම් පළවගාව නම් පළවගා පැත්තට නැටුම් සංගීත නම් ඒවට බයිසිකල් පදිනක බෝල ගහන එක වරදක් නෙමෙයි හරි අපි ඊළඟ ප්‍රෝග්‍රෑම් එක කතා කරගත්තා කරන්නේ අපි සෙල්ලම් ගැන කියලා ඔව් පියවරෙන් පියවර අතරින් ජීවිත තුරින් කතා කරන හැම සඳහා දවසකම නේද ඔව් ඒතර අපි ක්‍රීඩා ගැන ඊළඟ සතිය අපි ලස්සන්ට කියලා දෙනවා දෙමෝපියන්ට කොහොමද ක්‍රීඩාව කියන්නේ හරිම අවශ්‍ය දෙයක් ඉතින් ඒව එපා කියන්නේ නැතුව මේ කතන සහ භාෂා චිකිත්සකෙනේ මොනවද මේ කතා කරන්නේ සහ මනෝ උපදේශක. එනි කියලා හිතුවොත් මෙතන තමයි sannivedanaye ගොඩ නැගෙන්නේ. දරුවා සහ දෙමව්පියා අතර අදහස් හුමාරුව, පැහැදිලිව අවබෝධය, පරිසරයේ තේරුම් ගැනීම. ඒ තුළ දෙමව්පියාගේ අරමුණු දරුවා තේරුම් ගැනීමත්, දරුවාගේ අරමුණු දෙමව්පියා තේරුම් ගැනීමත් තුළ සහනදායි සුන්දර ලෝකයකට යන්න පුළුවන්. සුන්දර ලෝකයක් තනලා දෙන එක අපි හැමෝගේම යුතුයකම බවට පත් වෙලා තියෙනවා මම අර කලින් කිව්වා වගේ ආදරණීය ජීවිත තුලින් අපි සඳුදා දිනයන්නේ හැම ඔව් අනිවාර්යෙන්ම අපි සඳුදා දිනයන්වලදී ඔබ මුණ ගැහෙන සෝදාදෙමි ගිනව මෙතුමියත් එක්ක බොහෝ තැන් කතා කරන්න දරුවන් වෙනුවෙන් කොහොමද දෙමව්පියන් වෙහෙස වෙන්නට උනේ කියන කාර්යය සම්බන්ධයෙන් මගේ තට පුංචි පණිවිඩයක් ලබා දෙමු අපි කෙටියෙන් සඳහන් කරමු අනිවාර්යෙන් අපි කියන්න ඕනේ මේ පියවරේ මේක අපේ පළමු පියවර පළමු ප්‍රෝග්‍රෑම් එක ඉතින් මෙතනදී අපි කියන්න ඕනේ ඔබ ඔබේ දරුවා ගැන නිරීක්ෂණය කරන්න ඔබ දරුවව දැනගන්න දැනගෙන අපිට කතා කරන්න අපි උදව් කරනවා ඔබට දරුවාගේ අඩුපාඩු මොනවද මොනවද වෙනස් වෙන්න ඕනේ ඔබේ අරමුණ මොකද ඒ අතර ගැප් එක මොකද්ද හිතලා විතරක් තියන්න ඉදිරියට අපි යමු ඉදිරියට අපි කතා කරන සෝදාන විගින්න ඒ වගේම මම එතුමේගේ දුරකථනකේ සදාහන් කරන්නම් 0.75 415 48 25 කියන දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘත කරන්න දෙන්න පුළුවන්. ඒකට අපි කියමු කෝල් නැතුව WhatsApp පණිවිඩයක් තියන්න කියලා මම ඩාන්ස් කරන එක හැමතිස්සෙම වෙන්නේ. හරි. කෙටි පණිවිඩයක් යොදන්න කියලා අපි ආරාධනා කරනවා. WhatsApp පණිවිඩයක් විදිහට. ඒ වගේම මේ පිළිබඳව අපිව දැනුවත් කරන්න අද දවසේදී සම්බන්ධ වුණේ ජේෂ්ඨ කතන හා ගිලිම් සම්බන්ධ චිකිත්සක ජයමාල් රූපසිංහ ජයසිංහ මහත්මියනි. බොහොමත් ස්තුතියි. ආයෙමත් අපි සඳ දවසේදී මුණ ගැහෙමු. අයිබෝන්. හොඳයි සෝදානම් මෙඩිකේටි විරාමයක් ලබා ගන්න විරාමයෙන් අනතුරු අපි නැවතත් ආදරණීය ජීවිතයත් සමග බොහොම ආදරණීයවත් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා මතක් කරන්න ඕනේ.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.